හෙට දින සිට රජය ගෙන යන සීමා ලිහිල් කිරීමේ වැඩපිළිවෙල අනුව ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කිරීමේ තවත් එක් දැවැන්ත පියවරක් වශයෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සමගාමීව ශ්‍රී ලංකා පොලිසිය විසින්ද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙනවා විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිසිය සියලුම රාජ්‍ය ආයතන සේවකයන්ගෙන් ඉල්ලා සිටිනවා ඔබ රජයේ කාර්යාලයට පැමිණෙන්නේ පෞද්ගලික වාහනයක නම් කරුණාකර ඔබ පෙරවරු 8:30ට පෙර කාර්යාලයට වාර්තා කරන්න ඒ වගේම පස්වරු 3ත් 3:30ත් අතර කාර්යාලයෙන් පිටවීම සඳහා කටයුතු සූදානම් කරගන්න ඒ වගේම ඔබ පෞද්ගලික ආයතනයක සේවය කරන අයෙක් නම් පෙරවරු 8:30ත් 10ත් අතර කාලය තුලදී ඔබ ආයතනයට වාර්තා කිරීම සඳහා පැමිණෙන්න ඒ වගේම පස්වරු 4ත් 5ත් අතර කාලයේදී ඔබ නැවත සේවයෙන් ආපසු යාම සඳහා කටයුතු සූදානම් කරගන්න විශේෂයෙන්ම මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කර තිබෙන්නේ මාර්ග තදබදය අවම කිරීමටත් ඒ හරහා සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරමින් කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා තවදුරටත් ගෙන යනු ලබන ඉදිරි වැඩපිළිවෙලක් වශයෙන් ශ්‍රී ලංකා පොලිසිය මාර්ග බාධක සංඛ්‍යාව මේ වන විට නැවත සකස් කර තිබෙනවා ඒ අනුව අත්‍යවශ්‍ය මාර්ග බාධක පමණක් ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කර තිබෙනවා ඒ වගේම මාර්ග බාධකවලදී වාහන පරීක්ෂා කිරීමේ ක්‍රමවේදය වෙනස් කරමින් එක් මාර්ග බාධකයක වැඩි වාහන සංඛ්‍යාවක් පරීක්ෂා කිරීම සඳහා පියවරගෙන තිබෙනවා මේ හරහා අපේක්ෂා කරන්නේ මාර්ගපද තදබදය අවම කරමින් සීමා ලිහිල් කිරීමේදී ගෙන යන ලබන කටයුතු වලට සහාය දැක්වීම ඒ වගේම මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඔබ ඔබගේ යම් අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා නිවසින් බැහැරව යාමට කටයුතු කරනවා නම් දැනට හඳුන්වා දී තිබෙන ජාතික හැඳුනුම්පත් අංක ක්‍රමවේදය අනුගමනය කරන්න ඒ අනුව හෙට දිනේදී හැඳුනුම්පත් අංකයේ අවසාන අංකය 1 සහ 2 ඔබේ හැඳුනුම්පතේ තිබෙනවා නම් පමණක් ඔබ අත්‍යවශ්‍ය කාරණයක් සඳහා නිවසින් බැහැරව යන්න ඒ අවස්ථාවේදී ඔබ ළඟම තිබෙන කඩසාප්පුවකට එහෙම නැත්නම් ෆාමසියකට ගොස් ඔබගේ කාර්යය අවසන් කරගෙන ආපසු නැවත නිවසට යන්න. අපි බලාපොරොත්තු වෙන්නේ ඔබ පයින් යා හැකි දුරක තිබෙන ස්ථානයකට ගොස් ඔබේ අවශ්‍යතාවයන් ඉටු කරගනී කියලා. ඒ වගේම ඔබ සෑම අවස්ථාවකදීම සිහි තබා ගත යුතු කාරණයක් තිබෙනවා. ඒ තමයි කොරෝනා රෝග ව්‍යාප්තිය පිළිබඳ අවධානම 100%ක් පහව ගොස් නැති බව. රජය මෙම සීමා ලිහිල් කිරීමට කටයුතු කර තිබෙන්නේ මෙම අවදානම් සහිතව තත්ත්වයක් තුළදී බැවින් ඔබ මෙම රෝගයේ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගත යුතුයි. ශ්‍රී ලංකා පොලිසිය සියලුම නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා මහජනතාව එක් රැස්වීමෙන් වැළැක්වීම සඳහා කටයුතු කරන්න ලෙසටත් ඒ වගේම රැස්වීම උත්සව ඒ වගේම විනෝද ගමන් බිමන් මුහුදු වෙරළවල රැස් වෙන අවස්ථා මේ සියල්ල තවදුරටත් තහනම් කර ඒ සඳහා අවසර ලබා නොදෙන ලෙසට මන්දයත් ඔබ බස්නාහිර පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ සිටිනවා නම් ඔබ තවදුරටත් සිටින්නේ ඇදිරි නීති කලාපයක ඒ අනුව ඇදිරි නීති පිළිබඳ නෛතික ප්‍රතිපාදන වලට ඔබ ගරු කළ යුතුයි ඒ ගරු කරමින් ඔබ කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට කටයුතු කරන අතරම රජයේ ගෙන යන ලබන මේ සංවර්ධන නිෂ්පාදන සහ රාජ්‍ය හා පෞද්ගලික යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලට සහය දිය යුතුයි. ඒ වගේම කිසිදු හේතුවක් මත හුදකලා කර ඇති ප්‍රදේශයක සිට හෝ නිරෝධායනයට ලක්වමින් සිටින ස්ථානයක සිට ඔබට බැහැරට යාමට අවස්ථාවක් නැහැ. හැඳුනුම්පත් අංකය ඔබේ කුමක්වත් විශේෂයෙන්ම හුදකලා කර ඇති ප්‍රදේශ සම්පූර්ණයෙන්ම සීමා කිරීමට ශ්‍රී ලංකා පොලිසිය මේ වෙනටත් පියවරගෙන තිබෙනවා. ඒ වගේම මේ වන විටත් නිරෝධායන ලක් වෙන යම් කිසි කෙනෙක් සිටිනවා නම් ඒ අය නිවසෙන් බැහැරව යාම වැළැක්වීම සඳහාත් ඒ වගේම ඔවුන්ගේ පවුලේ අය නිවසෙන් බැහැරව යාම වැළැක්වීම සඳහාත් අවශ්‍ය උපදෙස් ඒ සියලු දෙනාට ලබා දී තිබෙනවා. ඒ උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපදිමින් මෙම ගෙන යනු ලබන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා සහාය ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම ඇඳිරි නීතිය පැනවීම නිසා තම ගම්බිම් බලා පිටත්ව යාමට නොහැකිව බස්නාහිර පළාත තුළ තවදුරටත් රැඳී සිටින ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා මෙම කාලය තුළ ඉවසීමෙන් රැඳී සිටින්න දැනටමත් ඔබ ඔබගේ ගම්බිම් බලා
පිටත්කර හැරීම සඳහා ගෙන යන වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ අනුව ඔබගේ අවස්ථාව එනතෙක් තවදුරටත් රැඳී සිටින්න 60 දින සිට ක්‍රියාත්මක වන ගමන් බිමන් සීමා කිරීම තුළ ඔබගේ ගම්බිම් බලා යාම සඳහා මෙය අවස්ථාවක් නොවේ. මෙම අවස්ථාව රාජ්‍ය ආන්තරණය ක්‍රියාත්මක කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙලක්. ඒ අනුව බස්නාහිර පළාතෙන් පිටතට ඔබව ගෙන යාමේ වැඩපිළිවෙලේ ඔබේ අවස්ථාව එනතෙක් තවදුරටත් සාමකාමීව රැඳී සිටින ලෙස ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.